සහෝදර සගින් මහෝදර හිට්ලගින් සදාදර තටුමතින් ඈතට ඈතට පියවනා සික්කෝ සිත්තැත්තෝ දැන් රැක්කෝ අපි ලොක්කෝ සික්කෝ දුක්දැක්කෝ තනි රැක්කෝ අපි සික්කෝ සිත්තැත්තෝ දැන් රැක්කෝ අපි ලොක්කෝ සික්කෝ දුක්දැක්කෝ තනි රැක්කෝ අපි සික්කෝ මම ශානාට කිව්වා ඔයාලට කෝල් කරන්න කියලා. කෝ මෙච්චර වෙලා ඔයාලට ට්‍රයි කළා. ඔයාලට આવු නැද? කොමාරි කවන්නේ? මම අද ටීම් එකට සර්ප්‍රයිස් පාටි එකක් දෙනවා. හොඳේ? මොකද්ද සවිශේෂත්වේ? ඉතින් දැන් ඒක කිව්වොත් ඒක සර්ප්‍රයිස් පාටියක් වෙන්නේ නැහනේ. ගෙදරට ඇවිල්ලාම දැනගන්නකෝ. ගෙදරට? කොයි ගෙදරටද? මගේ ගෙදරට මොඩයා. It's a නෑ. නිදාසට කාරණා වුණේ නෑ. මුළු ටීම් එකම එනවා. හරිනේ. අපි රෑ 8ට විතර හම්බ වෙමු. ඕකේ? බයි. මේ දෙක හොඳටම හොඳයි නේ පුතේ. මාව විශ්වාස කරන්න. මේ දෙක ඇඳහම ඔයා ලස්සනට ඉඳීවි. මම මේ දෙක අයින් කරගෙන එන්නම්. ඔයා ලෑස්ති වෙන්න. Say, it could rain, jump up, be a balance.
Yes, here comes my boy. Hello, Siraj. Come. Hi. Good. Hey, Daru, Taniya, Maavi. Adu gani, Amma va tikka ke nindi thupurani. Aare, Amma jeevi thunga thranae. Ani mar samavi ne puta. Ne kamot ne. Tata inno ani. Yeah, business karan. Odai. I think. What are you doing? Wala koi din ni kiyala? That's all in Kote. Chondi, my daughter ko poor da katha karan noni. Abhi tera munna da katha karan itlo ke nishan. Mum burugari, hichera. Man, look where I'm the Kalishan. Are you all my dad? Think you went at it? Why, I told that to Danagatama Adri Adue Kela. Oggy Dupat come up a bentima to Badawa quickly to other. Mangacher a path killing me. දුප්පත් නෑ ශාන මං ඊටත් පල්ලෑයි පල්ලෑම් පල්ලෑ සල්ලි වල අඩිය අවතන්න ජොන්ටි මං ඔයාට ආදරේ කළා මං තාමත් ඔයාට ආදරේ කරනවා මං දැන් ඉස්සලටත් වැඩි ඔයාට ආදරේ කරනවා ජොන්ටි අර කියන්න මුකුත්ම නැද්ද? Where I got a lot of tea. Where
under 19 national pool එකට select වෙලා. Talented. 20 ta cricket to loku future ekak thiyena. Man kemathi yata help karanna. Man gillena. Good night. Good night. Shana, do it. I'm going to talk to you about it. I'm going to talk to you. Abai. ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බෑ. මට යාගේ ආගම ජාතිය වැඩක් නෑ වප්පා. ඔටෝනි යාව. මම පකිස්තාන් ගිහින් ඩිග්‍රී එක කරන් එන්නම් වාප්පා. ඒක ප්‍රශ්නයක් නෑ. දේවි පියාණනි. අපට අද උදා කර දුන් දිනය වෙනුවෙන් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපේ යාඥාවල් වලට සවන් දීම වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජොන්ටිට රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීම වෙනුවෙන් දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ජොන්ටිව ඔබගේ හස්තවලට මා බාර කරනවා දෙවි පියාණනි. ඔහුට මඟ පෙන්වන්න. ඔහුට ආරක්ෂාව ලබා දෙන්න. දෙවි පියාණනි ඔහුගේ අනාගතය ජයමාවත කරා ගෙන යන්න ඔහුට මඟ පෙන්වන්න. මරියතුමීගේ මාර්ගෙන් ඔබ වහන්සේට ආඥා කර සිටිනවා. ආමෙන්. මට ඔයා ගැන හරි ආඩම්බරයි පුතේ. ඔයාගේ අම්මා හිටියනම් අම්මත් ඔය විදිහටම හිතයි. ඒත් එහෙම හිතන්නේ අපි ළඟ නෑනේ. මම මේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ ඉස්සරටත් වඩා යාට ආදරේ කරන්න පටන් අරන්. මං හිතන්නේ මට දැන් යව ඕනි කරනවටත් වැඩිය එයාට මාව ඕනි කරන වෙලාව මේ. ඔයා ජොන්ටි වුණා නම්
ඔයා මොනවද කරන්නේ ශාන? තමුන් ආදරය කරන කෙනා තමුන්ට අයිති නෑ කියලා හිතෙනකොට ඔයා එහෙම දෙයක් නොකර ඉඳීද? ජොන්ටි දුප්පත් කොල්ලෙක් කියලා මම දැනගෙන හිටියා ශාන. Yes, from the very beginning. මුලින්දම. එයා කවදාවත් මට එයාගේ පේරන්ට්ස්ව මීට් කරේ නැහැ. එයාගේ පේරන්ට්ස්ව මට මීට් කරන්න එයා කැමති වුණේ නැහැ. මං එයාගේ පර්සනල් දේවල් කතා කරන එක නැවැත්තුවා. මොකද එයා ස්පෙෂල් ටැලන්ට් තියෙන ක්‍රිකට් කෙනෙක් නිසා. ඒත් එක්ක ඒව කතා කළොත් එයාගේ ලයිෆ් එකට ඩිස්ටර්බ් වෙයි කියලා හිතුණා. එයා තමයි මට හම්බෙච්ච හොඳම කෝලයා. මම හරි ධෛර්යවන්තයි. එහෙනම් එයා ඒ සටන තිනලා ජීවිතේ ඉහළම තැනට ගියා. ඉහළම තැනට. අපිට හිතෙන්නේ අනිත් අය අපේ ජීවිතවලට ප්‍රශ්න ඇති කරනවා කියලා. එහෙම හිතන එක ලේසි. ඒත් සමහර වෙලාවට අපි ගැන හිතනකොට අපි අනිත් අයට ප්‍රශ්න ඇති කරනවා කියලා හිතනකොට ඒක තමයි ජීවිතයේ අමාරුම දේ. දැන් බලන්න. ඔයා ජොන්ටිට මොන තරම් බලපෑම් කළාද කියලා. මුලින් ඔයාට ජොන්ටිව වුණුනේ නැහැ. මොකද හේතුව? ඒක දේශපාලනිකයි. ඔයා දන්නවා ඔයාට මේ රටේ සිංහල කෙනෙක් අසාද බඳින්න අමාරුයි කියලා. ඔයා ඒ දේශපාලනික හේතුව ජොන්ටිට හේතු ගන්න. දැන් ඔයාට ආපහු ජොන්ටි ඕනේ. ඇයි? එයා දුප්පත් නිසා. ඔයා කොහමද දැන් ඒක ජොන්ටිට තේරුම් කරලා දෙන්නේ? ඔයාට ඕනේ ඔයා උසස් කියලා හිතලා ජොන්ටි වට ගෞරව කරන්නද? ජෙසිකා දොර අරින්නකෝ. වාට සුභ ආරංචියක් කියන්න තියෙනවා. ජෙසිකෝ. ජෙසිකා අම්මා ගෙදර නෑ. ඇයි යා කොහෙ ගිහිල්ලාද? පහුගිය ටිකේ මෙයා ගෙදර හිටියේ නෑනේ. මොකද යාට වෙලා තියෙන්නේ? එයාව මේ දවස්වල ඩබල් ෂිෆ්ට් දාලා. ජොන්ටි වැඩේ කළා ජෙසිකා. මිනිහා නැෂනල් පූල් එකට සිලෙක්ට් වෙලා. මගේ කරදර ඔක්කොම ඉවරයි. මගේ ඉඩමේ වැඩේ සෑහෙන විසඳිලායි තියෙන්නේ. මගේ කැපකිරීම ඔක්කොම ඉවරයි. අවුරුදු 20ක් තිස්සේ මං රඟපාපු බොරු චරිත දැන් ඉවරයි ජෙසිකා. ඔයා තමයි මේ සේරම දේවල් ඉස්සෙල්ලම දැනගත්තේ. හරි, මං ගෙදර යනවා. එහෙනම් ඔයා හවසට ගෙදර එන්න ඕනේ. අපි මේක සමරන්න ඕනේ. නොවැරදීම හවසට ගෙදර එන්න ඕනේ. එන අපි රැට හම්බෙමු. මම යනවා. ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ටීම් එකේ නෙවෙයි මේ හරප්පට්ටි එකවත් නායකකම ගන්න මං ඉඩ තියන්නේ නැහැ. ඔයිසි මහත්තයා මට සමා වෙන්න. මං ඒක කිව්වේ නිකමට වැරද්දකට නෙවෙයි. ශ්‍රේෂ්ඨ මුකුත් කරන්න එපා. ඔයිසි මහත්තයා කියන දේ මම කරන්න. ඒ අහිංසක මිනිස්සුන්ට නැගිටින්න ඉඩ දෙන්න. එයාට මුකුත් කරන්න එපා.
මේක මොකට කියුණාද මන්ද? බලමු. ඉන්ද අපිට කියලා. කිව්වම අහන්න. දැන් මැච් එක දිනලා ඊටම බේර ගන්න ඉඩ දෙන්න. ඕන මං කකුල් දෙක අල්ලලා වදින්න. මේ. කවුරුත් මේ කකුල් අල්ලන්න ඕනේ නැහැ. මත්ත මේක කියලා මතක තියාගනි. සුරේෂුත් අපි එකෙක්. එයා මනුස්සයෙක්. නාලිකාවේ පූර්ණ අනුග්‍රහයෙන් හා සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හෙට උදෑසන සිට සජීවී ලෙස අපගේ ගුවන් විදුලි නාලිකාවෙන් ශ්‍රවණය කිරීමට අවස්ථාව ඔබට උදා වෙනවා. තරගය පැවැත්වෙන්නේ පිළියන්දල සෝමවීර ක්‍රීඩාංගණයේදී. හෙට තරගය පසුගිය වසරේ ශූරතාවේදී පටාස් ලීසිං කණ්ඩායම සහ අංශක 360 සික්කා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියේ ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමින් කැපී පෙනෙන දස්කම් පාමින් ඉදිරියටම ඇදී ආ සික්කා කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට දරුණු අභියෝගයක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ඒ සමගින් අද දිනට නියමිත ක්‍රීඩා පුවත් අවසන් වනවා. සිද්ධ වෙන්න දෙන්න බෑ. මම හොඳින් හරි නරකින් හරි මේක විසඳනවා. අපේ මිනිස්සුන්ව රවට්ටලා උන්ගේ ඉඩම් ගන්න සල්ලි හොයන්න අපේ මිනිස්සුන්ව පාවිච්චි කරන්න මං කොහෙත් මේට දෙන්නේ නෑ. මට උඹේ උදව් ඕනේ මේ තරගේ පරද්දන්න. මේ අන්තිම මොහොතටම ඇවිත් පරද්දන එක හොඳ නෑනේ ඔයසි මහත්තයා. අපි ඔන්න ඔය ඉන්නේ ඉඩ දෙමු. අපේ පවුලම නැති වුණේ යුද්ධෙන්. ඒක මට කවදාකවත් අමතක කරන්න බෑ. ඉන්න. මම සුරේෂ් කියන හරි තොරතුරක් දැනගන්නම්. හලෝ මචං ජයරත්න. ඕ මචං, මට මේ අපේ ෆර්ම් එකේ මිනිහෙක් ගැන තොරතුරු ටිකක් දැනගන්න ඕනේ. හරි, මම ID නම්බර් එක දෙන්නම්. මේ ගන්නවා රෝස්පාර ෆයිල් එක. ඉක්මනට පොඩක් ඉන්න මචං. බලංජත් දිනවා කියන්න මන් දන්නවා. ඔයා නැෂනල් පූල් එකට තේරිච්ච කෙනේ. මට හරි සතුටුයි ජොන්. ආ මාර වාසනාවන්තයි. ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් මතක් කරා කියන්න. දවසක මට එයා මුණ ගැසන්නකෝ. බලමුක ජොන්ටි. එයා කැමති නැහැ වැඩි කවවත් හම්බ වෙන්න. තනි වෙන්න තමයි ආස. අඩුම තරම එයා මං හම්බ වෙන්නත් ඉච්චර කැමති නැහැ. මොනවාරි දෙයක් ලැබෙනකොට මොනවාරි දෙයක් නැති වෙනව නේද? මොනවාම හරි දෙයක් හම්බෙන්නේ වාට ජොන්ටි. මට නම් ඉතින් නැති වෙනවම විතරයි. වාට උන්ට කොල්ලේ ලැබිලා තියෙන. ඒත් මං ආදරය කරන කෙනා මට හම්බෙලා නැහනේ. නෑ. ඔයා ආදරය කරන කෙනා නෙමෙයි ලැබුණේ.